සුවපේ නොවැම්බර් මාසයේ 12 වෙනි දින සති පින්කම පටිච්ච සමුප්පාදය 7 වෙනි දේශනය. පටිච්ච සමුප්පාදය ආරම්භ කළා. මේ අපේ මහා වටින පුණ්‍ය කර්මයේ ආරම්භ කරන දවසේ. ඔතීදා ඉඳලා අපි අදවන තුරු මේ විස්තරේ කිව්වා. මේ විස්තරේට ඇහුම්කන් දුන්න කාටත් තේරෙන්නේ නැති පටිච්ච සමුප්පාදය අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විස්කරපු විස්තරයක් කියලා. දැන් ජීවිතයේ ක්‍රියා කරන හැම ක්ෂණයක් පාසාම ඔය පටිච්ච සමුප්පාද ක්‍රමය තමයි ජීවිතය වැඩ කරන්නේ. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වේ මේ දුක් හදන ශක්තිය නොදන්නාකම. ඒක තත්ත්වය නොදන්නාකම. ඒ පිළිබඳව කිසිම වැටහීමක් නැතිකම නිසා සිදුවෙන සිද්ධියක් වශයෙන් තමයි පෙන්වේ අවිද්‍යා පත්‍ය සංඛාර. එතකොට මේ සංඛාර හැදීම සඳහා උපකාර වෙන ධර්ම ස්වરૂපය ඒ සංඛාර පත්‍ය විඥානන් කියන ඔය ක්‍රමයේ අතතේ ඒ සංඛාරවල සකස් වීම උඩ තිබෙන විඥාන ශක්තිය කියන්නේ ඒ ශක්තිය තමයි තවත් සංඛාරයක් හදන්නේ. එතකොට මේ විඥාන ශක්තිය ළඟ තුල තිනවා අර අවිද්‍යාව. ඒ අවිද්‍යා ස්වરૂපය තමයි අර විඥාන ශක්තිය අර සංඛාරය ඇතුලේ හැදෙන්නේ. එතකොට සංඛාර කියලා කිව්වම කොතනින්දලද මේක පටන් ගන්නෙ? යම් වෙලාවකද ලෝකේ පරමාණුවක් හැදුනේ. එතන ඉඳලා මේ සංඛාර කතාව එන්නේ. පරමාණු හදන්න විඥාන ශක්තියක් ඕනේ නැහැ. පරමාණු ශක්ති තුනක හතරක ප්‍රධාන ශක්ති එක්කාසු වීමෙන් තමයි ඒක හැදෙන්නේ. ඒක ඇතුලේ තමයි මේ විඥාන. කොට එතන පරමාණුවේ ඉඳලා සංඛාරයි. ඒ පරමාණු දන්නේ නැ මොනවා මේ හැදිකා මොනවා වේවිද කියලා. පුතේ පරමාණු දින ලෝකේ නැති කරන ශක්තියත් ඇති කරන ශක්තිය. එතන ඉඳලා විඥාන ශක්තිය තියෙන නිසා හැදෙන නිසා ඒ පරමාණු කාසියලා හදන සංඛාරය තමයි විඥාන ශක්තියක් නිෂ්පාදනය. ඉතින් ඒ කියන රූප කලාප නැත්තම් පරමාණු වර්ග පහක එකමුතියෙන් හදන සංඛාරය තමයි සත්‍ය කියලා ගත්ත. ඒ සංඛාර සත්‍යය. ඒක ගත්ත ඒකත් ඒ සංඛාරය පිළිගමයි විඥානය. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා සංඛාරපත්‍ය විඥානං කිවි ඔන්නෝයි නීති යටති. සංඛාර හැදුනේ විඥාන සංඛාරය හැදෙන විඥානයේ පවතින සංඛාරය හැදෙන ඉස්සෙල්ලා. ඒකක ලොක් ප්‍රශ්න තියෙනව ගැන ඒක නිසා ඒක විස්තර කළේ. ඒකට එතන ඉඳලා අපි කිව්වා විඥාන පත්‍යා නාම රූපං කිව්වේ. ඒ විඥාන ශක්තිය එතන තියෙන නිසා ඒ විඥාන ශක්තිය ප්‍රමාණේ හැටියට එක එක දේ එක්ක නැවෙනවා. රූපණය කරගා රූපණය ඒ මොනවාද අර පරමාණු. ඒ රූපණය අවස්ථාවේදී සීරේ ශක්ති ප්‍රමාණය නැත්නම් එහි තේජසේ ප්‍රමාණය හැටියට ආයතන තවත් ඒ විදිහේ දේවල් ක්‍රියාත්මක කරන ශක්ති හැදෙන එක නාම රූප පත්‍ය සදායි. සරායතන පත්‍යා පස්සු ඒ කියන වර්ග පහ තයිති ඒ සංවිධානය කෙරෙනවා. තාත් විඥාන ශක්තිය තිබෙන නිසා ස්පර්ශය නොලබ ඉන්න බෑ කිව්වා. ඒකයි මේ නොදැනුවත් දැනීම නොදැනීම කෙසේතත් හැම එකක් එක්කම අපේ සම්බන්ධතාවය තියෙන්නේ ඒ සරායතන පත්‍යා පස්සු. එතන ඉඳලා
ස්පර්ශය නිසා ස්පර්ශය හේතු කරගෙන වේදනාවක් උපදින එක මොකද්ද ස්පර්ශය හැටියට රත් වීමක් මත වෙන එකයි ඒ කිව්වේ ඒ වේදනාව එතකොට ඒ රත් වීමේ හැටියට කාන්දමක් වැඩ කරනවා ඒකද කියනවා තණ්හා කියලා තණ්හා කියන්නේ යම් යම් දෙයක යොමු වීම නවත්තන්න බෑ යොමු වෙන්නේ යම් කිසි අකාන්දම් ශක්තියක් නිසා යොමු වුණොත් අල්ලා ගන්නවා තණ්හාපච්චය උපාදාන යොමු වුණොත් අල්ලා ගන්නවාමයි අල්ලා ගන්න ශක්තිය නැත්තම් යොමු වෙන්නේ නැහැ මේ යොමු වෙන්නේ කිවි අපේ යොමු වීම නෙවෙයි ඒ ශක්ති වල යොමු වීම දැන් රහතන් වහන්සේට මොන අඩන්තේටමක් කළත් උන්වහන්සේට ඕන නම් ඒක බැලිය හැකි නැත්තම් එකයි කියන්නේ. ඒක අකී ගෝරුකමි. ඒ සිත්විලේ පැත්තට හැරෙන්නේ නැහැ. මොකද කාන්දම නැහැ. කාමේ නැහැ. ඒකකොට ඒ පාදාරපත්‍ය බහෝ. ඒ අල්ලන ප්‍රමාණය හැටියට මොකක් හරි සිද්ධියක් අනාගතයේත් ජීවිතේ පවත්තලා වින්දනය එක තරාතිරම් වල වින්දන ලබා දීමට ඒ කියන සකස් වී උපාදානයේ හේතු වෙනවා වින්දනේ සකස් කිරීම වින්දන ශක්තිය සකස් කිරීම භවපත්‍ය ජාති ඒ සකස් සිච්චේක ඔන්න ආපා උපදිලා පහළ වෙලා අර සකස්සුන ශක්තියෙන් දෙන හැකි වින්දනය දුක කටුක දුක අමාරුනි ඔක්කොම ලබා දෙනකොට ඒක භවපච්චා ජාති උපන් නිසා ජාතිපච්චා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ තෝටි ඒ උපන් නිසා උපදිච්ච නිසයි ජරා මරණ වියාදි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේවා උපදී මේවා පවති දැන් ඉතින් මේ ඒකවදි කියන්නේ උපදින් නැතුව ඉන්නව නම් හොඳයි කියලා දැනී මිනිහා කියන්නේ යාට මතක නැති වුණා මේ නිවන් කියන්නේ උපදින් නැතුව ඉඳ හදන එකක් කියලා මේ කටයුතු පිළිගෙන සිද්ධියෙන් ගැන බය වෙලා මිනිහා මේ ඔක්කොම ස්වාමීනි උපන් නිසා උපන් නැතුව හිටියොත් හොඳයි ඒක තමයි දැන් කරන්න හිතන්න ඕන ඒ හිතකින් කිව්ව නෙවෙයි ඉතින් ඒ தত্ত্বය කවුද දැකවදාලේ පරීක්ෂණ ක්‍රමය යටතේ උත්සාහ දරාපු සිද්ධාර්ථ තාපසීන් වහන්සේ මේක දැකවදාලේ බෝධි මූලයේද දැකවලා වදාලේ නැහැ බෝධි මූලයේදී නෙවෙයි දැකවදාලේ බෝධි මූලයට යන්න කලින් 6 අවුරුද්දක් තිස්සේ ගත්ත අමාරු ක්‍රියාවයි අපහසු ක්‍රියාව කොහොම අමාරුයි තමයි මේක දිහා බැලුවේ කොහොමද වෙන්නේ ඉතින් ඔය 6 අවුරුද්ද ඇතුලේ ගත්ත විහිසක ප්‍රතිඵලයක් තමයි පටිච්ච සමුප්පාද ක්‍රියාකාරීත්වය හොඳින් තේරුම් ගත්තේ තේරුම් ගත්තට පස්සේ දැන් අපි කැලියක් කාසු කොල්ලා වාහනයක් හදා ගන්නවා පින්තාරු කරනවා සීට් ටිකක් කුෂින් කර ගන්නවා ඔක්කොම ලයිට් දාගෙන ඊට පස්සේ අර මඩ ඇඳුම් අර තෙල් අර කිලුටු ඔක්කොම කාර් එක හදාපු ඔක්කොම ඉස්සෙල්ලා හොදගෙන ඇවිල්ලයි කාර් එක එලවන්න පටන් අර මජම් පිටින් ඔය කාර් එක නගින්නේ නැහැ එවිනියා ඒ මොකද හදාපිකේ වැඩක් නැහැ කිලුටු වෙනවා කිලුටු වෙනවා අත ගහපු ගහපු තැන තෙල් ගෑවෙනවා ඉතින් මේක වැඩක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඒක නිසා හොඳට නාලා කාලා ඉදිරි ඇත්තත් එක්ක තමයි වාඩි වෙන්නේ ඉතින් බොහොම සන්තෝෂෙන් යනවා අන්න ඒක නිසා
ඉන්න මේ වගේ ක්‍රමයක් අපේ බුදු පියාණෝ පාවිච්චි කළේ. මේ බුදු පියාණෝ කියන්නේ ඉතින් දැන් තත්ත්වයේ මේ අවස්ථාවේ තාපසීන් වහන්සේ ඔක්කොම ශාස්ත්‍රය දැනගත්තා. උන් හොඳට ප්‍රත්‍යක්ෂ කළා. ප්‍රත්‍යක්ෂ කරලා නාන්තේ අර ශරීරයේ අර උත්සාහය නිසා අර කරපු උනන්දුවලට යොදාපු උපක්‍රම නිසා ශරීරේ කෙට්ටු වුණා. මේ ඒ කෙට්ටු වුණේ අර උත්සාහය ඒ අවස්ථාවේදී එහෙම කෙට්ටු වෙන්න ඕන. එහෙම ශරීරේ දුර්වල වෙච්චහම කොහොමද කියලා බලන්නත් ඒ උත්තමයාය පරීක්ෂණ පැවැත්වුවා. එහෙම නුණා නම් ඒකේ தත්ත්වය තේරුම් ගන්න බෑ. ඒක නිසායි කෙට්ටු වෙනකන් උන්වහන්සේ ඒක කරගෙන ගියා. කෙට්ටු වෙච්චාම පණ නැති වෙච්චාම වෙන්නේ මොනවද? ඕවයෝ හෙව්වේ. ඉතින් මේ සමය තාම අගේ කළ යුතු ප්‍රයෝජනවත් හුදලාභයක් ලැබිච්ච සමයක්. 6 අවුරුද්දක්. ඊට පස්සේ අර අපි කිව් විස්තරය අපි කිව් විස්තරේ කිව්වහම අර මේක ආරම්භ කරන දවසේ අපේ දේශනාව මුලින්ම අපි මේ නිධාන ස්වරූපයක සුලමුල තමයි විස්තර කළේ. එදෙන්දී අපි කිව්වා ඉතින් බෝධි මූලයට එන්න කලින් රම්පලි පිළිබඳ විස්තර අරවම ඔක්කොම කිව්වා. ඒ වැය පිටිබින ඒවා පිළිබඳව තියෙන වැරදි මත අයින් වෙන්න පාත්‍රය අයින් කළේ නෑ. ඔය හැමතැනම පාත්‍රය තිබුණා. උන්වහන්සේ පාත්‍රය නැත්තම් ඒ අර තාප සංඝයක් ඉවරයි. ඉතින් මේ මොඩකම් කොන්න ඇයට බුදු වෙන්න බෑ. අර ඕනේ නැති වස්තුව පිරිවිසි ගඟේ පාකල් දැරි. ඒකත් නිකන් නෙමෙයි Tamante ඒකෙන් ප්‍රයෝජන ගත්තා. ඒතේ ඊළඟට උන්වහන්සේ බෝධි මූල වාදි විච්ච වෙලාවේ සිද්ධ වෙච්ච මාරුව දුරු ගැන කතා කළා. එදා කතා කළේ ඒ තමන්ගේ සිතෙන් ගත්ත පරිශුද්ධ වේදය ලෝකෙට වරුත්තු දෙන්න තුළ කම්පණය වෙන්න පටන් ගත්ත හැටි තමයි කිව්වේ. කවුරුත් පිටින් උන්වහන්සේට ගහන්නවත් මුකුත් කරන්න ආවේ නැහැ. ඒවා දේවපුත්‍ර මාර කියන එක සිද්ධ වුණේ උතෙන්දි නෙවෙයි. ඒක ගෙදෙද්දි වෙච්ච එකක්. දේව පුත්‍ර මාත් පාලනයකට යටත් වූ විරෝධය. පාලනයකට යටත් වූ විරෝධයයි දේව පුත්‍ර මාර්ගය. ඒවරේ මොකද්ද? සුද්ධෝදන රජුරු හොයන ආදාය කවුරුත් ඊ මාර යුද්ධ කළා. ඒ ඇත්ත එක්ක මාලිගාව හැදී මාලිගා තුනක් හැදී නිකන් නෙවෙයි. පුතාගේ මේ උදාර වැඩේ නවත්තන්න. මේ මනුස්සයා දන්නේ නැහැ මේ ලෝධියක් ඔයගෙන. ඒක නිසා ගෙදර තියාගෙන කණ්ඩ දිදි ඒ දිහා බල බල ඉඳයි ආතෝන. ඒවට තමයි මාර උදුරු. අපිටත් ওই මාර උදුරු තියෙනවා. දැන් කවුද මුට දවසක් මගෙන් ඇහුව ස්වාමිනී මේ ඉස්සර නම් මේ මාර යනවලු එයා කා මොකද ගන්නේ නැත්. එමොද මිනිහට ඕන වෙලා තිනවා එයාවත් හම්බෙන්න. මොකද්ද මේ කරන අකටියුතු වල තේරුම කියලා. මං කොහොමද තමසිතත් දැනුත් ඉන්නේ කියලා එමා. මොකක්? තමසිත දැනේ හොඳ ගුණ ධර්මයක් පුරන්. ඒ මොකද? ගෙදර වගේ කීම් අර වගේ කීම් අරවා මේවා තිනවා. මම ඒවා අවහිරක. සිං දරුවෝ ඉඳ දෙන්නේ නැහැ. එහෙමයිකට වහින්න. ඒ අන්නෝයි කාටත් මාරය තිනවා. දැන් මේ සමහර මහත්තුන්ට මේ අද්දිනේ ගත කරන්න බොහොම ආශාවෙන් හිටියා. නමුත් වෙන වෙන වදුරු දරුවන්ගේ බෙදර දොඩේ තමන්ගේ කට්පෞලිය කටේ ඒවා හරස් වෙනවා. ඒවට තමයි දේව පුත්‍ර මාර කියන්නේ. පාලනයක් යටතේ යටතේ සිද්ධ වෙන අවහිරකම්. ඉමෝවා තෝරගන්න බැරුව වෙන ඇත්තෙක් කුවි නමක් දාගෙන
ඉතින් ওই විදිහේ මිනිසු මුලාවට දැම්මා. ඒ දේව පුත්‍ර මාර එකක් බෝධි මූලයේදී ක්ලේශ මාර ස්කන්ධ මාර මූර්ති මාර අභිසංකාර මාර කියන ওই හතරම තමයි බෝධි මූලයේදී ආ. ඒ ඔක්කොම සිතත් එක්ක සම්බන්ධ අවහිරක. සිතේ තියෙන කෙලෙස් තාම කෙලෙස් ඉවර කළ නැහැ. සිතේ තියෙන කෙලෙස් වලාද සියුම් බලපෑම් උන්නාන්සේ ළඟ දැඩි කෙලෙස් තිබුණේ නැහැ. ඒවා ඔක්කොම ධ්‍යාන වලින් කඩාගෙන. අර සියුම් කෙලෙස් තිබුණා. ඒවයි බලපෑම්. අනිත් එක ලෝකයට මිශ්‍ර නොවන වස්තුවක් හදන්නයි මේ යන්නේ. ලෝකේ සෑම තැනම රාගී ස්වરૂපයයි හැම තැනම තියෙන්නේ. කෙලෙස් මිශ්‍රණයක්. තොට මේ ජීවිතේ විරාගී කරන්න යන්නේ. තොට ලෝකේ කිසිම සම්බන්ධයක්. ඒ කියන්නේ කාන්දම් බලයෙන් වැඩ කරන ලෝකයක කාන්දම් නැති වස්තුවක් කියන්න හදන්න හදන. ඒ කාන්දම තමයි කාමී කියන්නේ. තොට ඒ කාන්දම जीवित गंड मे पटिच समुपादय जनगत क्रमय नाच पावच ग्रंड नाच आहार वाल आहार वाल निशिविधे तो शरीर शक्ति हदागे मे ओम करीट पास किहार සුදුසාකාරයක් හදාගෙන තමයි බෝධි මූලේ තුන් වරක් පැදුණු කොල්ල උතුරු දිග බලාගෙන වැඩි. එතකොට හවස් වෙලා. ඔය හවස උන්නහන්සේ අර ක්ලේශ අර තමන් දැන ගියාගත්ත මේකේ සම්භවಂತಿ සම්භවಂತಿ කියන්නේ ඒ සකස් වීම සිදුවෙන හැටි සිත දිහා බලාගෙන ඒ සකස්වීම සිදුවෙන හැටි ක්‍රියා කරන හැටි උන්වහන්සේ ඔන්න නැවත අලුතෙන් බැලුවා. ඒ බලන අවස්ථාවේ උන්වහන්සේට පිළිච්චේක උන්වහන්සේ උදාහරණ ප්‍රකාශ කළා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායති බ්‍රාහ්මනස්ස අතස්ස කංඛා අපයන්ති සබ්බා මතු පජානාති සහේතු ධම්මා. ඔය ඔය උදානිය කියවකත් දානිය කියේ කාරණේ සාර්ථක වුණාට පස්සේ හිතේ ඇති වෙන උදම් වීම නැගී සිටීම. ඒ කියන්නේ දැන් මිනිහෙක් උදේ හිටන් මහන්සිලා 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 දැන් කොහොමද දැන් ඉතින් වැඩේ ඉවරයි කිව්වම සුසුමක් හෙලනකොට ටිකක් තෙහෙත්තු නිවන්න වාඩි වෙච්ච හැටි ඇති වෙනවා. හරි සතුටක්. ඒ වැඩේ ඉවරයි දැන් ඉතින් මට නිදහස තියෙනවා. ඕකයි මේ උදානිය කියන්නේ. එහෙම ඒකයි. ඔන්න මන් දැන් අනාදිමත් කාලයක් සංසාරිකමන් කරමින් හොයපු එක දැන් ඔන්න මට එක කොටසක් හම්බුණා කිව්වේ. දැන් මන් දන්නවා මේක වෙන හැටි. මේ වෙන හැටි කොහොමද බුදුහාමුදුරුව ගාලේ යම්තක් යම් අවස්ථාවක ඒකාන්තයෙන් යම් ධර්මයක් පහළ වීනා යම් අවස්ථාවක යම් ආකාරයකින් යම් ධර්මයක් පහළ වීනා. ඒ කියන්නේ ධර්මයේදී අපි කතා කරන්නේ සිටිවිල්ලක්. ඒ සිටිවිල්ල ආශ්‍රය සිටිවිල්ලෙන් පෙන්නන්නේ ධර්ම ගුණවක ක්‍රියාකාරී. යම් කෙනෙක් කුඩ නිතර හේති යනවා නම් එයා දැනගන්න ඕනේ එයාගේ ශරීරයේ කාන්දව වැඩි. ඒක අඩු කරගන්න ඕනේ. කෙනෙකුට ආශාවෙන් නම් එයා දැනගන්න ඕනේ ඒ වර්ගයේ කාන්දව වැඩි ඒක අඩු කරගන්න. ඒක එක ජීවිතවල කාමයක එක ආකාරයෙන් වැඩ කරනවා. ඒ කාමේ තමයි වෙන තමයි මේ කියන්නේ. එතකොට ඒවා මිශ්‍රණයෙන් ඒ ධර්ම පහළ වෙනකොට
මේ ධර්මයේ පහළ වුණේ කොහොමද? ඒ ධර්මයේ පහළ වුණේ අසවල් එක ගැන මම හිතපු ක්‍රමයට අනුවයි. මේ විදිය කාස්තක විදිහට හිත පහළ වෙන්න තැනටයි මම ඒක ගැන හිතුවේ ඒ ආකාරය. ඒක නිසා ඒක තේරුම් ගත්ත තැනත්තා ඒවා නැතිකරන්න අතස්ස ආතාපි නෝ කියලා හිතන් ආතාපි කියලා කිව්වේ දහයි බාපනස කිව්වේ නේ කෙලෙස් ඒවා තවනවා. ඒක දැනගත්ත එක්කෙනා ඒක තවනවා. තවනයි කිව්වේ ඒ වැඩිය හත් වෙන එක නිසි තමාට යහපත සලසන ගානට එනකන් ඒක ක්‍රමයෙන් අඩුකොද. මේ තවනේ කිව්වෙත් ඔය ගෙඩියක් තවන්නවා. මේ මොකද්ද? ගෙඩිය උස්නප්තෙන් හැදෙන සාරි. මේ යම් 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 මේ ක්‍රමවලින් පොට්ටනිය අරගෙන ඒ හැම පිච්චෙන්නේ නැති වෙන්නත් උස්නේ අඩු වෙන්නත් අර අර හිමින් හිමින් අර යුෂ පොට්ටනිය තියෙනවා. ඒකට අර ක්‍රමයෙන් හිමින් හිමින් අර ගෙඩිය උස්නේ බහැලා ගෙඩිය හොද වෙනවා. අනේ වගේ සිතේ ඔය ධ්‍යානය කියලා කිව්වේ ඒක ආතාපී කියලා තවණයෙන් කිව්වේ ඒ සිතේ ඒ தত্ত্বය බල බල අඩු කර කර තව කොච්චර අඩු කරන්න තියනවාද ඒ අඩු වෙන්න තියෙන තරම අර හිමින් හිමින් ක්‍රමයෙන් උස්නේ අඩු කරන්න අර ඊට අනුව සිටිය යුතු ක්‍රම අඩුපාඩුව හද හදා හිතනවා. ඔහුට කියනවා ආතාපි කෙලෙස් තැවීම කියලා. ජහයති බ්‍රාහ්මණ. ජහයති කියන්නේ ඒ කෙලෙස් අඩුකොන්න ක්‍රමයේ නිරායාස ක්‍රියාවක් හිතට හුරු කරන අය. නිරායාස ක්‍රියාවක් කියන්නේ ඉබේට සිද්ධ වෙන පුරුද්දට අනුව සිද්ධ වෙන. ඉන්නේ තුංගමනක් කළා නෙමෙයි ඒක කොයි වැඩේදී කොයි කතාවේදී මොන සිටිවිල්ලේදී ඒක කරන්නේ ආ පුරුදු කර. ඒක පුරුදු කරපුවාම යා කතා කරනකොටත් අරක කෙරෙනවා යනකොටත් ඒක කෙරෙනවා මොනවාද අර කෙරේ පවන ක්‍රියාව හැමම කෙරෙනවා. ඊ ගානටම කෙරෙනවා. ඊ ගානටම ඒ විදිහට කෙරෙනවා නම් ඒකට කියනවා ධ්‍යාන කියලා. ධ්‍යාන කියන්නේ සමාධියේ වැදගත් අවස්ථාව. ඒ ධ්‍යාන අවස්ථාවට පත් වෙලා එයා ඒ ධ්‍යානය ඒ ක්‍රියා ස්වરૂපේ පාවිච්චි වෙමින් එයා වැඩට වන්න බහිනකොට අතස්ස කංකා වපයන්ති සබ්බා එයාට ඒ තමන් කරන ක්‍රියාව ගැන කිසි සැකයක් නැහැ. ඒ මොකද ක්‍රියාව වැරදුනොත් දුක්කෙයි ක්‍රියාව හරියට කරනොත් සැප ලැබෙයි. සැප ලැබෙයි කියන්නේ දුක් නැති. ඔච්චරයි සැකේ දුර වෙනවා කියන්නේ. අපි දන්නවා ඉලක්කයකට වෙච්චින වෙලාවේ කුරුමානන් අල්ලලා වෙඩි තියෙනකොට ඒ වෙඩි පත් වෙන සමගම ආද කුරුමාන හරිනම් එයා දන්නවා වදි කුරුමාන වැරදිච්ච ඇටි පිටවදි. දැන් සැකයක් නැහැ. සැකයක් නැතේ කිව්වේ ඒ ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල ලැබෙන බව ඒ උත්තමයා දන්න. අපි හිම නෙමෙයි අපේ ළම හැම වෙලේම හැම එකකින්ම හොඩක් ඕන. ඉතාම නරක වැඩිය කළත් ඒ මිනිහ බලාපොරොත්තු වෙන අන්තිම හොදා. ඒක තමයි කිසිත් නොදැන කරන එකට තමයි සැකේ කියලා කිව්වේ. අවිද්‍යාව එක්කයි සැකේ බලපා. එතකොට ඒ සැකය දැන් නැහැ. ඕ මේක කුරුමානෝ ඇල්ලුවා. ඒකයි පිටේ
ඔන්න දැන් කුරුමානු හරි හරියටම දින්නilla අන්න ඒකට කියනවා සැකය දුරු වෙනවා ඒ දුරු වෙන අවස්ථාව තෙක් මේ උත්සමයාර ක්‍රියා මාර්ගය අනුගමනය කරනකොට යාට මේකට යතු ප්‍රජානාති සහිතම් මේකට සහාය වෙන්නා වූ යම් යම් අවස්ථාවට යම් ආකාරයෙන්ද ඒ උන්වහන්සේට පේන්නේ ඒ අදහස සාර්ථක කරන පැත්ත ඒ පැත්ත ආශ්‍රය කරමින් ඒ වැසි ඒ කලිතු ක්‍රීමේ ආකාරය උන්වහන්සේ ඒ උත්තමයා දන්නේ මේ කතා කරන්නේ ඒ තාපසින් වහන්සේ සිදුහත් තාපසින් වහන්සේ මේ කතා කරන්නේ උන්වහන්සේගේ ප්‍රකාශයේ විකි ඒතකොට දැන් අපි ගන්නවා දැන් මේ අපේ ජීවිත ගැන ඉතින් අර මේ ආදර්ශයක් ගැන අපි කතා කරමු ඒ ආදර්ශයට අනුකූල වූ ප්‍රයෝජනයක් ගන්න එකයි වැදගත් නැත්නම් පටිච්ච සමුප්පාදයේ අපි බණ ඇහුවා ඒක හරි හොඳයි ඔච්චරයි එතනින් එහා නැත්නම් එහි මේ කිසි තේරුමක් නැහැ ඒ කාක්කොත් තත් ඇහෙනවා බණ පිරිත්තේමියුන්ට ඇහෙනවා ඒ විදිහ තත්ත්වයක් නෙවෙයි මිනිහට තියෙන්න ඕන මෙච්චර මහන්සි වෙලා අභිමිය අතීතේ වටිනා ජීවිතයක ආදර්ශයක් ගැන කතා කරලා ඒ ජීවිතයෙන් අපට ගන්න යුතු ප්‍රයෝජනේ ලැබීමට අපි මෙච්චර මහන්සි වුණා. ඉතින් නිරන්තරයෙන් අපි දිවිරාජ සමුයාගේ පිටපතන. ඒ පතපතා මොකද්ද කරන්නේ? ඒ ජීවිතය ඔතෙන්ද ගන්න අනේ අපට පිහිට උපකාර සහය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක නිකන් කොච්චරිකවත් දැන් වටිනාම මෙසිමක් ගෙනල්ලා ඒකට තෙලුත් දාලා ඒ ඔක්කොම කළා දැන් මේක වැඩ කරත්වා කිව්වට ඒක වැඩ කරන්නේ ඒක වැඩ කරවන්න ඕනේ තෙන්දල කරයි ඒ වගේ අපි කරන්න ඕනේ මේක දැන් කොහොමද අපි මෙතෙන්ද බහින්නේ මේ ජීවිත මට්ටමට බහින්නේ කොහොමද අපේ ජීවිතයේ මතක තියෙන්න ඕනේ අපි ඒ දාන්දල වැරදිච්ච පුජ්‍යලිය වෙර දම දම දුකට රිංගන මුලාවෙන් ඉන්න පුජ්‍යල විසෑහෙන මහන්සියක් දරලා වියදම් කළා පුංකලස් හදලා ඔක්කොම කළා මොකද්ද කළේ දුකට වැටුන ඕකද අපේ පරමාර්ථය ඒ වැටුනේ මොකද නොදන්නාකම නිසායි ඉතින් මේ කියනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ඔයවා තමයි අපට වෙලා ඕකෙ වෙදිලා පිටලා මහා කරදර වින්ද උත්සවයේ තමයි මේ දේශ හොයාගෙන අපිට දැන්නේ ආදර්ශයක් වෙන්නේ. ඒ ආදර්ශය අරගෙන අපිත් ඉන්නේ හිටපු වලේ තමයි. ඒන් ගොඩ වෙන්න කල යුත්තේ මොකද්ද? හොඳයි ඒ වගේ ආවේ. ඒ කරපු විනියක් දැන් නැහැ. එක් තෙරිච්ච නොදැනීමක් දැන් නැහැ මයිරාව. දැන් දැනීමක් ඇති කරන මිනිහෙක් ඉන්නවා එයා මේවා කරනවා කොහොමද කරන්නේ ඒ අවස්ථාවල්ලි අපට කරන්න ඒක කරන්න ඉඩ නොදෙන පැත්තක් අපේ ජීවිතය ඇතුළේ හොඳට ගොනු වෙලා තියෙනවා මොනවාද ලෝභ ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා ක්‍රෝධ අහංකාර තම්බ මක්ක මේ ආදී කියන ඒවා ජීවිතය තුළ ගුණ ගහල හරය මොකක් හරි කරනකොට ඔය ඉතින් එහත් කොන්නෝ ඒක කියලා මිනිහ හිත නරක් කරගන්නවා ඒකට කිසි නැහැ එයා මේකෙන් හිත නරක් කරන ඒ මොකද්ද ඒක එයාට උහුලන්න බැදී දැන් එතකොට ඒක ගැන එසේ හිතීමේදී උනේ මොකද්ද ඒ වචනේ කියවුනෙත් ඒ සිතිවිල්ල පහළ වුනෙත් සිදුමකින් යාට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ කිසිය බලා ඉන්න බෑ
ඒ මොකද ඒ වැඩේනේ අපිට දුක් දෙන්නේ අපේ ළඟ තියෙන අර ශක්ති වේගය නරක ශක්ති වේගය ඒක බලන් අපිට දෙන්නේ නැහැ බැලුව හැටි ඇතුලෙන් ගහනවා ඒ ගහන රිදුමයි අපි මේ රිදුමටයි අපි කෑ ගහන්නේ ඒ ගහන රිදුමට මොකෙන්ද ගහන්නේ අතීතේ කරපු වැරදි වලට දඬුවම් දීම සඳහා ජීවිතය ඇතුළේ සංවිධානය වෙලා තියෙන දඬුවම් මාර්ග තමයි ඔය කෙලස් කියන්නේ. ජීවිතය ඇතුළේ සංවිධානය වෙලා තියෙන දඬුවම් මාර්ග තමයි ඔය කෙලස් කියන්නේ. එම වස්තුවක් දකින්කොට ඒ ක්‍රියාවක් දකින්කොට ඒ ගහනවා. දුක් දෙනවා, පීඩා දෙනවා. ඉතින් ඒක දිහා බලාගෙන යා දුක් විඳින්න ඕනේ. මාන්නේ ඇවිල්ලා ඕවමට අපි අපි කරන්නේ ඕක කා මාන්නේ කරපු වැරදි වලට දඬුවම් දෙනවා හැම පැත්තෙම දුක් විඳිනවා මිනිහේ හොඳට ඇඳක් දුක් විඳිනවා හොඳට කෑවක් දුක් විඳිනවා කවුරුත් කන්නේ කවුරුත් අඳින්නේ අරයා පැත්තට දෙලා දුක් විඳිනවා ක්‍රියෝනෝ බැරිදෙන මාන්නෙන් කරපු වැරදි වලට දඬුවම් දෙනවා හැම පැත්තෙම දුක් විඳිනවා මිනිහේ හොඳට ඇඳක් දුක් විඳිනවා හොඳට කෑවක් දුක් විඳිනවා කවුරුත් කන්නේ කවුරුත් අඳින්නේ අරයා පැත්තට දෙලා දුක් විඳිනවා කියෝනෝ බැරිදෙන යාට ඒත් මදිනම් කාගේ හරි කවුරු හරි ළඟට ගිහින් තමයි දන්නවනේ ඔයලා යොමු කළා ටිච්චර් කියලා ඉන්නේ පහත් කරන වේදනාවක් උන්නුහුම අවස්ථාවල් ඔය විදිහ අවස්ථාවල් එනකොට නෑ නෑ ඒක ප්‍රතිවිරුද්ධ ක්‍රියා කරනකොට අන්නේ ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමේ කියන්නේ ඒකට ඉඩ නොදී සිටීම ඒවා පරිහරණය නොකිරීම නම් මානේ එනකොට නිහතමානීව නෑ කමක් නෑ ඕනේ මම පිළිගන්න නෑ ඕනේ කෙනෙක් එක්ක මංජ ගන්න ඒක මට මොකුත් නෑ හැබැයි ඉතිහාසයෙන් කියනවා එලා අහවල් මට්ටමේ අයනේ කියන හා ඔව් ඔව් එයා එක තමයි ඉඳලා කියලා ක්‍රියාවර දානවා අරක මර්ධනය කරන ඉතින් ලෝභකම් අයින් කරනවා ඉතින් ලෝභකම් අයින් කරන එක මේ තීන දේවල් අම්බ දෙන්නේ කියන කතාව මෙතන නෑ ඒ ඔක්කොම ගෙදර තියෙනවා ඒවා තියෙනවා හැමෝම හිතේ බැඳිලා අයින් කරා ඕන වෙලාවක මම ඔබ දාලා ඉන්නකම් පාවිච්චි කරනවා යනදාට ඔක්කොම දාලා යනවා මගේ එකක්වත් ඔතන නැහැ අර වෙහෙස මහන්සි වෙලා මම නීතිය අවසරයක් අරන් දිනවා මැරෙනකම් ඔබ පාවිච්චි කරන්න එච්චරයි මං කරලා තියෙන්නේ වෙන කිසිවක් මට ඔබ ඇකි නැහැ මැරෙනකම් ඔක්කොම පාවිච්චි කරනවා නෙවෙයි අවස්ථාවට ඌමනා දේ විතරයි මම පාවිච්චි කරන්නේ ඒක බුද්ධ නීතිය සාංගික ක්‍රමේ අඩංගු වෙලා තියෙන වැදගත්ම නීතිය සංඝයාට වස්තු පිළිබඳව දීලා තියෙන නීතියකයි මට මුකුත් සයිති නෑ සංඝ රත්නේ අවසර දීලා තියෙන පාවිච්චි කරා හැබැයි කඩන්න දාන ඕන තරම් පාවිච්චි හල ඒක එහෙම තියෙන පරිසක් අනිත් අයට ප්‍රයෝජනය ගන්නවා මිසක කාටකට අයිතියක් ඉතින් සංඝයාට බරක් නැත්තේ ඕක නිසා කොතන ගියත් කොයි ස්ථානේ එයාට බඩු තියෙනවා ඉන්න පුළුවන් අද තියෙනවා සීට්ටි ඔක්කොම තියෙනවා හැබැයි දැන් නම් තියෙනවා මන් දන්නේ ඉස්සර නම් එහෙම තිබුණා ඕන තැන ඉතින් දැන් ඉස්සර කියන්නේ ගියොත් නිකන් කාලය යන එතකොට දැන් ඔය තත්ත්වය අපි එනකොට මොකද්ද වෙන්නේ ඒ පුද්ගලයක් කියනවා මේ බෝසතාණු කිව්ව අචිරිත සමාන උදන් එහාට හැමෙන් අනන්‍ය පුදා කොහොමද ඔය ඉස්සර නම් මේ දුක් විඳ දැන් මේ දුක් විඳින එක තැවෙන නිසා දුර්වල වෙන නිසා මං එවෙන් දැන් දුක් විඳින්නේ නැහැ අපි ඔය කතාව අපි තරුණයෝ බොහෝ කියන බොහෝ විට කියන්නේ ඉස්සර අපි දුක් විඳලා අපි දැන් දුක් විඳින්නේ නැහැ කියලා
ඔය කතාව කියන්නේ ඇත්තෝ අරව ක්‍රමෙන් අත්හැරගෙන ඉන්න පිරිසක් කියලා. ඒක නිසා ඒ ඇත්තන්ගේ බාහිර ලෞකික පස්කෝසත්කම් මොනම ඉලක්කමකටවත් ඇවිල්ලා නැහැ. අපි පිළිගත්තා කියලා පොසත් වෙයි. එතකොට අතත් කාංකාව අපයන්ති සබ්බා අපේ කැසැකේ දුරුවේ කොහොමද දුරුවේ? දැන් මම මේ අරන් තියෙන මාර්ගයේ හැටියට මං දුක් විඳින්නේ. ඕක ඔය විදිහට කෙරුණොත් දුක් විඳින්නේ. කියලා හිතන නිකා හිතන නිසා එයාට එයාගේ පැවැත්ම පිළිබඳව සැකයක් නැහැ. එයා දන්න ඔතෙන්ද ගියොත් මං දුකට වැටෙනවා. ඉතින් නොගින් හිටියොත් දුකට වැටෙන්නේ නැහැ. ඕක කොළොත් දුකට වැටෙනවා. නොකළොත් දුකට වැටෙන්නේ නැහැ. අන්න සැකය නැති අවස්ථා අදකම දන්න ඔන්න ඔතින්දි ඔයා ඔයා පරිහරණය බුදුපියාණන් බෝසතාණෝ හැන්දෑ හමේ නාන්ති පාවිච්චි කර ඒ උන්වහන්සේ පාවිච්චි කළා කරගෙන 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 ඒ යනකොට උන්වහන්සේ දැක්ක දෙයක් තමයි ඊළඟට ප්‍රකාශ කළේ අතස්ස කංකා වපයන් දෙව්ව තතෝ කායන් පච්චයන්තං අවේදිති කියලා උන්වහන්සේගේ අර ගාථාව ඒකමයි. ඒක අර විශේෂ කොටසයි අපි මතක් කළේ. පපුව ගිඩි ගිඩි ගන්න ජීවනවත්. ඉතින් ඒ උත්තමයාට බෝසතාණන්ට පේනවා මධ්‍යම යාමයේ වෙනකොට ඒවා එක්කම හායන පක්ෂයට යන හැටි. හායන පක්ෂයට යනදී අවේදිති දැනෙනු. දැනෙනේ කියන්නේ අර තිබිච්ච තත්ත්වයන් සිතෙන් අයින් වෙනකොට උන්වහන්සේට උදාර සැනසිල්ලක් බර අඩුවෙන ගතියක් සැහැල්ලුවක් උන්වහන්සේට දැනෙන්න පටන් ගත්තා. ඒ ප්‍රත්‍යක්ෂයෙන් ඒ හේතුවට අනුව උන්වහන්සේ දන්නවා දැන් අර යනවා දැන් ඔක්කොම දැන් ගැලවි ගැලවි යනවා. දැන් කෙනෙකුට කැක්කුමක් තිබිලා බේත් දාගෙන දාගෙන යනකොට ඒක අඩු වෙනකොට හා හා දැන් නම් හොඳයි ඔය දැන් අඩු වෙන්නේ කියලා යකින් කියවෙනවාමයි. ඒ කියවෙන්න වගේ මේ බෝසත් උතුමාණන්ට චිත්ත දර්ශනේ මධ්‍යම යාමේදී කිව්වේ අතස්ස සතෝ කයං පච්චයන්තං අවේදිති මේවායේ සංසාරික සම්බන්ධය දුන්න පීඩා ලබා දුන්න ඔක්කොම යන බවට දැනෙන. එතකොට යන බව දැනෙන අවස්ථාවේදී මේ මහත්යදා ප්‍රශ්නේ මොකද්ද? අවිද්‍යාව නැති කිරීමෙන් සංකාරය නැති වෙන සකස් වීම නැති වෙන අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධ සංකාර නිරෝධෝ විඥාන විඥාන නිරෝධෝ නාම රූප නිරෝධ. ඔය කිව්වේ ඔය එකින් එකට බැඳුව නෙවෙයි. මෙතන සංකාර නිරුද්ධ වෙනවා කියලා දැනගත් ඇති අර රොක්තම ඉවර බවයි ඔය කියන්නේ. ඒ සංකාර නිසානේ විඥාන තිබුණේ. මේ සංකාර නැත්නම් විඥාන කොයි විඥාන නැත්නම් නාම රූප කොයි? එතන ඉඳලා ඒක අල්ලලා යනවා නේද? දෙනනි ඒක මේ නිරෝධා නිරෝධා කියේ පැන්න පැන්න ගියයි කියලා අපිට හිතෙන්නේ. ඒ දිගටම කියනවනේ සංකාර නිරෝධ වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාස නිරුද්ධන්ති කියන එක මෙතන තියෙනවා. මේ දැන් වනනවා.
ඉතින් ලොකට ඒ නිරුද්ධි උන්නහන්සේට සීමා කළේ නෑ උන්නහන්සේ මම හොයාගත්ත එක හරි කවුරුත් කරපල්ලේ කෙරුවොත් වැඩේ හරි මොකක්ද එහෙම දුකක් නැතුව එහෙම කෙලෙස් නැතුව පාවිච්චි කරනකොට ඒ ක්‍රියාවේ නිදහස ඔහුට පේන ඇති දැන් අපි යම් කිසි වැඩක් කරන්න යනවා මේක මෙහෙම වෙයිද මෙහෙම වෙයිද මොනවා වෙයිද අරුන් කරදර කරයිද මේ මේ ආදී දේවල් එනකොට මහා බරක්කේ වැඩි ඊ වැඩේ නෙවෙයි අර එන දේවල් ගැන හිතනකොට අලී බරක් ඕ මට මේ කරන්න පුළුවන් කිසි අවහිරයක් නෑ ඒ අවහිරයක් නෑ මං වැඩේ කරන එච්චර මැරේ දන්න ඒ මැරෙන ඒ මැරෙන කන් තමයි කරන්නේ වෙන අවහිරයක් කරයි දන්න ඒ අවහිරය වෙනකන් තමයි කරන්නේ අවහිරය වෙනවා ඒක නවත්තනවා කිසි බර ඒ බර නැති ගතිය අපේ ජීවිතවලට එන්න අපි නිර්දෝෂ වෙන්න ඕන අපි නිර්දෝෂ වෙන්න ඕන කියන්නේ මොකද්ද දොස්සහිත ස්වરૂප අපින් අයින් වෙන්න ඕන මාන්නේ නැහැ අහංකාරකම නැහැ ඉපිසියාව නැහැ ක්‍රෝධය නැහැ ලෝභය නැහැ මහන්තත්තකම නැහැ මේ ඔක්කොම අපි ළඟ නැහැ අපිත් වස්තුවක් ලෝකේ තියෙන දැන් ගහකට වතුර දැම්මත් ගහ සද්ද නැතිින් ඒකට සතෙක් මුත්‍රා කරත් ඒ සද්ද නැතිින් වතුරයි මුත්‍රායි දෙකම පිළිගන්නව ගහ ඒ වගේම සරුත්තාංගංගේ සිංහනාද අවස්ථාවක කිව්ව ඇති මේ සියල්ල ලෝක පිළිගන්න තත්ත්වයක් මගේ ළඟ තියෙනවා නම් තව මොනවද මේ ප්‍රශ්න කියලා උන්වහන්සේ ඉදිරිපත් ඒ මොකද ඔය දෙකේම නැහැ හොඳක් හෝ නරකක් හොඳ හෝ නරක වෙන්නේ ඒකට බෙදුමක් හදාගත්තොත් බෙදුම ලෝකයෙන් එන්න ඕන සාමූහික පිළිගැනීමක් සිටේ තියෙන්න ඕන ඒ පිළිගැනීම ඇති වෙන තුරු අපේ නම් දුක් විඳින්න අපේ සැප දුකක් නැතු වෙන්න ඒ කවදක් ඇති කරා අන්නේ ඒ தත්ත්වයේ හැදෙනකොට තමන්ගෙනුත්තේ දුක් විඳින ශක්තිය යන බව දැනিলা සැහැල්ලුවක් එනවා අර බෝධි මූලි වගේ නෙවෙයි අපේ ප්‍රමාණය හැටි අපේ ප්‍රමාණය හැටිද අපි කොන්න ප්‍රමාණය හැටිද ඒකේ ඒ උත්තරය කරු ප්‍රමාණයට අපි කළොත් බෝධි මූලයක් ඕන්නේ එතෙන්දී මේ ප්‍රතිඵල ලැබෙන්නේ ත්‍රිපෞඩ ඉඳගෙන හිටියත් එතෙන්දී ආ වැඩේ කෙරිලා අර බෝධි මූලි උතර වැඩේ ඉතින් කරන හැටි තම ප්‍රතිඵලෙ ඔය ප්‍රකාශයේ කලේ කොයි වෙලාවෙද මධ්‍යමයාමේ උන්වහන්සේ ප්‍රකාශ කරන්න සිද්ධ වුණා හිතෙන් ආවා ඔය උදාහරණය කියලා කිව්වහම අපේ හිතේ මේ කනට අතක් තියලා කෑ ගහනවා කියලා නැහැ හිතෙන් යපු අදහසක් ඒක අනදහම්දික පස්සේ ගේනවා මට හවල් වෙලාවේ මෙහෙම අදහසක් ආවා අරක ගැන ඒක ගාථාවට හරවනවා මොකද ලෝකයාගේ අහපත සඳහා එක සම්පින්දන කි අදහස සම්පින්දන කිරීමකුයි ඔය කාව්‍ය ශාස්ත්‍රයෙන් කරන්නේ ලෙහෙසි වෙන්න සම්පින්දන ගාථාව කියන්නේ කාව්‍ය ක්‍රම කවි ක්‍රමයක් ඒක පද හතර පාඩම් කරගත්තාම ලේසි අර වාක්‍ය දිගට පොතක් පාඩම් කරන්න බෑ පිටුවක තියෙන තරම ඒවා කවියට අතුල් කරන ඒ කවි ක්‍රමයක් ඒක අපට කියන්නේ ඉතින් ඒ தත්ත්වය මධ්‍යම යාමේ මෙව වෙනකොට සකස් වෙනකොට අර වටා පිටාවේ වටා පිටාවේ දේවල් වල කම්පරේ වැඩි. ඒ මොකද? ලෝකෙට ගැලපෙන්නේ නැති ලෝකෙත් එක එකඳ නොවන වස්තුවක් හැදීගෙන එනවා. ඔය අවස්ථාවේ තමයි ඔය උල්කාපාත, හෙන, විදුලි,
අකුම රෝම නොයි කියේ. ඒක පුදුමයක් නෙවෙයි. ලක්ෂණ ගුණාවක් ඉන්න තැනට කවුරු හරි මහා බලවන්තයෙක් එතෙන්ද එනකොට අර වටා පිටාවේ ඉන්න සෙනග එයාට ඉඩ දෙන්න තල් වෙනවා. ඊ වෙලාවට මහා ගෑකෝ ගැහිලා අරම මහිතිනු. ඒකයි මේ උනේ. ඒ ස්වභාවික සාමාන්‍ය රිද්මයක් කිවිච්ච ලෝකයේ අර අමුතු තත්ත්වයක් එනකොට ඒ තිබිච්ච රිද්මේ කැඩුණා. කැඩලා ඉතින් ඈත් වෙන්න පටන් ගත්තා. එතකොට අර ගස්කන වලින් අය නම් කියන විදුලි අරුවම හැදිලා වැස්සලු අරුවම තිබිලා තියෙනවා. ඉතින් අපි කියන්නේ නාග වෙස් මවාගෙන දුවනවලු නොයෙක් ස්තරමාරි ආපු හැටි. ඒ ඔක්කොම ඉතින් අර කාට කාට තේරුම් ගන්න ලිව්වට කමන්නේ නැහැ. අපි ඕවා කියලා තමයි අපි මෙතෙන් දැවිලා තියෙන්නේ. ඒවා නොතිබුණා නම් එදා පුංචි කාලේ අපිට මේ පටිච්ච සමුප්පාදේ ඉගෙනනවා නම් අපි පලාදේ බලන්නේ. එදා ඊ ආකාරයෙන් ඉගෙනගෙන තල්ුවේ වී ආපු තල්ුව දැන් අද මේව කතා කරන්නේ. ඒක නිසා ඒව හොඳ නෑ කියලා කියන්නත් බෑ. එපැයි කියලා කියන්නත් බෑ. විශ්කරන්නත් බෑ. ඒවටත් පිරිසක් ඉන්නවා. ඒවත් ලෝකෙට ඕන එක මට්ටමක පුජ්‍යලේ. ඒ වවන්නේ පුජ්‍යලිය මේව පාවිච්චි කරන එකයි ඇත්තේ. ඔන්න මධ්‍යමයාමි උදායි. කියාර අවිද්‍යාව අඩුවෙන්න අඩුවෙන්න සංඛාර ශක්තිය අඩු වෙනවා. එතකොට විඥාන නාම රූප ඔක්කොම ඉවරයි. ඒ ප්‍රමාණයට අඩු වෙලා ඇති. මේ සකස් වීම තමයි අපි විද්‍යානුකූලව සකස් වෙන තත්ත්වෙ නිෂ්පාදනය කරන්න ඕන. එතකොට ඒ සකස් වීම එසේ කෙරීගෙන යනවා. කොතන ඉඳලාද දේ දැන් ඉතින් මධ්‍යමයාමේ පහ වුණා. අලුවේමට ගමන් කරු. උනේ මොකද? අර ඒවක් නැති වීගෙන යනකොට ඒ නැති වීගෙන ගිහිල්ලා අලුවේම ඔය අලුවේ කොයි වෙලාවද හතර අපි ගණන් කරන හතරන මේ ඉර උදා වෙන වෙලාව. ඒ ඉර උදා වෙන වෙලාවට මේක කෙරුණේ කියනවා නෙවෙයි, ඕක කෙරෙනකොට ඉර උදා වෙනවා. එහෙමයි ඒක ගන්න. නැත්තම් කාටවත් හිතෙයි පාන්දර තමයි රහත් වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි. ඒක වෙන වෙලාවෙදි ഘോഷතාන්ට ඔය අලුවේම තමයි ඒ தත්ත්වයට ආවේ. ඒත් ඒ අවස්ථාවේ උන්වහන්සේ මේ උදානයක් කියලා තවත් උදාන කියන්න සිද්ධ. ඒ මොකද්ද කිව්වේ උදානේ? විදූපයන් තිත්තන්ති මාරසේන සූර්යෝව. ඒ කියන්නේ සම්පූර්ණ සැපයට හේතුවනු සැපයට අවහිරකම් කර සියලු මාර උවදුරු ඔක්කොම නැති කළා. මොකද මේ තියෙන්නේ එන්නේ අරිය මේ පලේ කෝරිතම් ඕපාතම් ඌභාසන්ති සීමන්ති ඌභාසන් අනිත් අකුරු දෙන්න. ඌභාසන් කිව්වේ අර විදිහේ සියලු මාරවදුරු විද්වංශනේ කළාට පස්සේ ආලෝකයක් ආවේ. ඌභාසන් කිව්වේ ආලෝකයට. ඒ ආලෝකයේ කිව්වේ මොකද්ද? අර හරියටම කුණු බැඳිලා තිබිච්ච එක පෑ ගන්න තිස්සේ පොලිස් කගා ගා සුදුරි කෑලි ඉවර කර කර අතුල්ලගෙන යනකොට
එයාට වැඩ කරන්න එපා වෙන තැනට මේකේ දිස්නයක් හැදෙනවා. දිස්නයක් මතුවේ. දිස්නයක සම්බන්ධ වෙනවා මිසක දැන් ඕක සුද්ධ කරන්න ඕනේ නැහැ කියලා හිතක් පහළ වෙනවා. තේරුණාදී මේක? ඒ දිස්නේ තියෙන වැදගත්කම එම් පෙන්නන ඕකේ කුණු නැහැ කියලා. ඒක දිස්නේ තුලින් පෙන්නන. පෙන්නපු හැටි එයාගේ ඒ උපදාණ්ඩ ගත්ත සියලු උත්සාහය නවතන. නවත්තන් මේ දිස්නේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. තවත් මොනවද ඕකේ දිස්නේ හදන්නේ? ඕක හැම යනකම් ඇතුළත් ඕක තමයි ඉන්නේ. කියලා හිතන් ඒ දිස්නය පිළිබඳව චීන සැකය ඔක්කොම දුරු. චීන සැකය ඔක්කොම දුරු වුණා. දුරු වෙලා දැන් මෙන්න සියලු වදුරු වදුරු කියව අවහිරකම් විද්වංශනය කළා මම විනාශ කළා තියෙනවා. ඒ විනාශ කළ බවට ලකුණම ගන්න මට ඇති වෙන්න දීප්තියක් තියෙනවා. මට ඇති වෙන පමණට දීප්තියක් තියෙනවා. දීප්තිය කියේ මොකක්ද? මේ අපි දෙන ආලෝක උදපාදි කියේ ඕක තමයි බුදුහාඳුරෝ. ආලෝකය කියන්නේ එළියක්. ඉතින් භාවනා කරනයි කියනවා එයා දැක්කලු නිල් එළි. සමහරු රතු එළි. සමහරු කියනවා මාරු වෙනවා හාමුදුරුවනේ නිලයි රතයි නිලයි රතයි. ඔය මොකද්ද ඒ මිනිහා පෙන්නම් හදනවා එයාගේ මානසික දියුණුවේ මට්ටම මට ඒ ඔකනේ බුදුහාමුදුරනේ ආලෝකෝද පාදි ඉතින් මාත් ඔව් කියලා නිකයි නෝ නැත්තව කතා ගන්න මේ මගේ වැඩ ඔක්කොම පාදි ඒක නෙමෙයි ආලෝකෝ කියන්නේ නොපීච්ච දේශයල්ල පේනවා ආලෝකයෙන් කරන්නේ ඕකයි. මොකද නොපෙනිච්ච දේ සියල්ල පේනවා. මොනවාද මේ එකකවත් මුලින් බැලුවේ මේ කොයි එකෙත් යම් කිසි වටිනාකමක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. මේක ඇත්තන් අහවල් එකට හොඳයි. මේක ඇත්තන් අහවල්. ඒ අහවල් එක කිව්වේ මොකද්ද? ඒ අනුසාරයෙන් සැපයක් ලබන්න. දැන් මේ ඕබහසේ පැහැදිලි ගතිය කිව්වේ මොකද්ද? ඔය එකකින් අබ්බැහැ සැනසිල් ලබන්න මෙච්චරයි සැනසිල් ලබන ක්‍රම. ඔයින් යහා මුකුත් නැහැ. දකින්න දකින්නේ ඔය මොනවද? ඔය මොනවද? ඔය මොනවද? ඔය එකක් අතර. තුන් ලෝකෙම පිළිබඳව විරාගී සිත පහළ වෙච්ච අවස්ථාව. ඒ අවස්ථාවේ උන්වහන්සේ අලුවෙම කවදි වෙලා තමයි අනේක ජාති සංසාරන් කියලා උදානිය. මොකද්ද? අම්මෝ කොච්චර කාලයක් මම මේ தත්ත්වය ලබන්න වීර්ය කළා. මේ සීමාවක් නැති සංසරණ වලටපත් වෙවි කොච්චර මහන්සි වුණාද මේක. ඉතින් ඒක වරදක් නැහැ. ඒ මහන්සි ආස්යෙන් තමයි මේක දැකවදාරන ශක්තිය හැදුනේ. මේ ඒක ආස්යෙන්ම එන්න ඕනේ. ඒක සාධාරණයි විඳපු දුක්. ඒ දුක් ගැන මා කලකිරින්නේ නැහැ. ඒවා සාධාරණ දුක්. මොකද ඒ දුක්කස්යෙන් තමයි මේකේ තියෙන අසාරත්වය මන් තේරුම් ගත්තා. අනාදිම කාලයක් විඳපු දුක්වල තියෙන සම්පින්දන ස්වરૂපය මම දැකවදාලා ඒක අස්සෙනීමේ බේරෙන තත්ත්වය හදාගත්තේ මේ නිසා ලැබෙන දුක පිළිගන්නේ කිව්වේ පයිදුදා. ඒක තරහ වෙන්න එපා. ඒක විඳපන්. ඒක ඉතින් සැහැල්ලු කරගෙන හොබේරිලා නිදහස් වෙන්න හැදින එක ස්වභාවය. ඒක ඒ නිදහස් වෙන එකක් තරහ වෙන එකක්. තරහ වෙන්න එපා. විරුද්ධ වෙන්න එපා. ඒක Tamanta පුළුවන් විදිහට ලිහිල්ල විඳින්න වෙනවා. ඒ හැර වෙන්නේ මොකුත් නැහැ. ඒ නිසා ඒ ගහ කූටම් විසංකිතං කිව්වේ ඕකයි. මේ ඔක්කොම සුදු දෙන එකක් තියෙනක මුලක් තියෙනවා. ඒ මුල මොකද්ද? මං සංඛාර විසංඛාර කළා.
ඔච්චරයි මං කළේ සංඛාර විසංඛාරගතං චිත්ත විසංඛාර බවට මේ සිටිවිල්ල ක්‍රියාත්මක කරන්න සකස් කළා ඔය සංඛාර වලට අහුවෙලා තමයි විඥාන නාම රූප අරහම ඔක්කොම හැදුවේ දැන් මගේව හැදෙන්නේ නැහැ අංගහ කූටේම මුල් තැනම මුදුනම කරා ඊළඟට මට නැවත මේ විදියට සංසාර දුකක් මට නැහැ ඒක නිසා මගේ කෘත්‍යං සම්පූර්ණයෙන්ම අවසానයි කියලා හිටම් බුදුහාමුදුරුවෝ එතෙන්දි සම්මා සම්බුද්දස්සේ බුද්ධස්ස අවසానයි සම්මා සම්බුද්දස්සේ කියන එක සත්සතියේදි පස්සේ තමයි නාසි නිගමනයේ සම්මා සම්බුද්ද ඒක අර පරීක්ෂණය කියන්නේ හරිද සති හතක්ම පරීක්ෂණ පැවැත්වුවා මෙහෙමත් හරි ඒ කොයි එකට වෙනස් වෙන්නේ නැහැ ඒක නිසා සම්මා සම්බුද්ද ඔන්න තෙන්දි ඔය අවස්ථාවේ තමයි කාටද ධර්ම දේශනා කළේ ඉත්තේ කියලා ධම්මචක්ක දේශනාවට යොමු වුණේ ඒ යොමු වීම වර්ෂයක් පාසා අපි මේ ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයේ මේ පිරිස ඒ සදහවත් කවුරුත් ඒ වගේ සංඝරත්නේ සිහිපත් කරලා තමයි මේ උදාර පූජාවල් පවත්වන්නේ අපි මේ දේවල් සියල්ල දැන ගැනීමට අපට මේ විදිහ පිරිසක් එක්කාසු කරන්න මේ විදිහ ගුණවතු මැද්ද මිනිත්තු 10ක් හරි ගත කරන්න ඒ කොයි තරම් සන්තෝෂයක් ඒ තරම් සපත් හේතුව මේ නිරවුල් සිතුවිලි ටිකක් මේ පවත්නේ පවතින්නේ දැන් මේවා අස්සට මේවා වැටෙනකොට මහා උදාර ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් ඒ සියල්ල සියලු දිව්‍ය රාජ සමයාගේ පිහිටෙන් සිද්ධ වුණා කියලා අපි සන්තෝෂ වෙනවා දැන් මේ පිළිබඳව ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් එතකොට අද මේ සතියේ දේශනා මේ අවස්ථාවකින් පටිච්චසමුප්පාදේ අව සම්පූර්ණ කළා ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් ප්‍රශ්න නැහැ හොඳයි පින්නතුනි අපි සන්තෝෂ වෙමු ලෝකේ රටේ ලෝකේ හෝ වේවා අපේ රටේ කොයි හෝ වේවා අනන්ත ප්‍රමාණිතින් විඳ විලි කෑ ගැහෙන කොමතිය ඒ ASCII අපි ඒව මැද ඉඳගෙන මේ සංසිති දායක මේ ජීවිත රටාව හදා ගනිමින් ඉදිරියටත් අපේ ජීවිත දුකින් මිදිච්ච තත්ත්වයක් උදා වේවා කියන මේ ක්‍රියාව කරන්නේ සියලුම ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානෙටත් අන්‍ය ස්ථානටත් අපාපස්තු කරන ස්ථානටත් ආදි සියලුම දිව්‍ය රාජ සමූහයාගේ උපකාර සහය උදයි ඒක ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයේ නිරන්තරයෙන්ම සීජී තවාගෙන කියා කරන්නේ ඒ නිසා මේ විදිහේ ජීවිත සැනසෙල්ලක් හදා ගැනීම සඳහා ඒ සහය වෙන්නා ඒ සීපච්චුදන් ඒ දිව්‍ය රාජ සමූහයා මේ පිංගේ කාන්තෙන් මනුමෝදම් වී සතුටටපත් වේවා මේ උදාර ක්‍රියාවල් වල සම්බන්ධයෙන් සංඝ රත්නයටත් මේ සදහවත් පිරිසටත් මේ ජීවිත රටාව මේ යහපත් ජීවිත රටාව මේ ධර්මයේ ඔස්සේ ගමන් කරවීමට යෙහි සහායක් කළ හැකි උපකාරයක් කරත්තා ඒ වාගේ මිනිස් සම්තුංකම් පවති මේ සෑම දිනාගේ සිත්වලට හැකි තාක් දුරට ඔවුන්ට සැනසීමට හැකිතාක් දුරට ඉඩක් තිබෙන හැටියෙන් මඟක් පෑදේවා ඒ දිවිරාජ සමූහයාට මේ ධර්මය නිවන් පිණිස හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා ජම්මේ කියන ගාථා ආකාශට්ටාදිවම
ඥාතීන්ට පින් දෙන්නේ ධම්මේ බලයි දැන් හිට අපේ අනුරාධපුර පින්කම් ඒක ජිමුල් දවසෝ ශීශාකාරයකින් ඒ පුදු පූජා පවත්වන කෙරෙනවා ඒකත් අපි නිරන්තරයෙන් සිහිපත් කරන දිවිරාජ සමුහට පින් අනුමෝදන් කිරීමයි විශාදයන් අපි කවුරුත් හිතාගම්මු අපි හත් දවසක් මේ ශාන්ති මණ්ඩලයේ මහත්තුරු දුකඩවා අංග සම්පූර්ණව ඒවා උපරිම මට්ටමින් හොඳින් කරගෙන ගියා අද රැට ඒ ශාන්ති මණ්ඩලයේ ඒ පුදු පූජාවල් වල පුණ්‍යානුමෝදනා කුරස කෙරෙනවා එතකොට දැන් ඒ ආකාරිනුත් ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයේ පිළිතුනුත් ඒ වාට නිරන්තරයෙන් හැකි හැකි ආකාරවලින් සහාය වෙමින් පවත්වන්න උදව් දෙනවා ඔබට ඉතින් ඒ කොයි කොයි ආකාරනුත් සැස් කරගත්තා වූ ඒ සියලුම කුසල ශක්තිය යැපි නිරන්තරයෙන් සිහිපත් කරා වූ